ජාත්‍යන්තර මුල් අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් පළමු ණය වාරිකයට අදාළ සමාලෝචනය අවසන් කළ බව ජාත්‍යන්තර මුල් අරමුදල අද නිල වශයෙන් නිවේදනය කළා. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. ඒ අනුව මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ මුදලක් දෙවැනි වාරිකය ලෙස ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවකාශ සැලසෙනවා. වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය සතුටුදායක බවත් එක් කාර්යසාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ජූනි මාස අවසානයේ වන විට සපුරා ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වුණේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය, ආදායම් ඉහළ නැංවීම, සංචිත ගොඩනැංවීම උද්ධමනය අඩු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බවයි. කෙසේ වෙතත් පරිපාලනමය කටයුතු මෙන්ම දුප්පතුන් හා අවදානමට ලක්විය හැකි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා රජය දැඩිව කැපවිය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පළදැරීමට පටන්ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික සලකුණුද පෙන්නුම් කරන බවයි. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව හිඟ වියදම් පිළිබඳ නිර්ණායකය හැර සෙසු සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ඇති අතර බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්කද සපුරා ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ කාලානුරූපීව ක්‍රියාත්මක කිරීම මගින් සියලු පුරවැසියන්ට සැලකිය යුතු ආර්ථික වාසි ලබාගත හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනයේ එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි ඉලක්කවලට අනුකූල වන බවයි. ඒ අනුව මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතේ වැදගත් සංදිස්ථානයක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම විදේශීය පුද්ගලික ණය හිමියන් සමග විසඳුමකට එළඹීම හරහා මධ්‍යකාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය නැවත ස්ථාපනය කළ හැකි බවටත් ඔහු විශ්වාසය පළ කරනවා. ඊට අදාළ ප්‍රමුඛතා අතරට රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, බලශක්ති මිල ගණන් පිරිවැය සමග පෙළ ගැස්වීම, සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම, සංචිත නැවත ගොඩනැංවීම, මූල්‍ය ස්ථයිතාවය ආරක්ෂා කිරීම, දූෂණය පිටුදැකීම සහ පාලනයේ ඉහළ නැංවීම ඇතුළත් වන බවද කෙන්ජි ඔකමුරා මහතා පවසා තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණයන්හි සහාය ඇතිව ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම හරහා අතීතයේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සිදු වූ අඩුපාඩුවලින් මිදීමට හැකිවනු ඇති බවයි. ශ්‍රී ලංකා මහබැංකුව සිය මුදල් ප්‍රතිපත්ති රාමුවේ විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බහුවිධ උද්ධමන පාලන ක්‍රමෝපායන් කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළ යුතු බවත්, විනිමය අනුපාත නම්‍යශීලීත්වය මගින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමද විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වැදගත් ප්‍රමුඛතාවක් වන බවත් කෙන්ජි ඔකමුරා මහතා පෙන්වා දී තිබෙනවා. අපි පුරෝගතනය කරන ආකාරයට ලබන වසරේදී ධනාත්මක ආර්ථික වර්ධනයක් දැකගත හැකි වේවි. ලබන වසරේදී 1.8% ධනාත්මක වර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා. දෙවැනි සමාලෝචනය සිදුකරන කාලය වන විට වාණිජ ණය හිමියන් සමග නිල ගිවිසුම් වලට එළඹී තිබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ මුල් භාගයේ අවසානයේදී දෙවැනි සමාලෝචනය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ රඳා පවතින්නේ සිදුවන වර්ධනීය තත්ත්වයන් මතයි. ලබන වසරේ මාර්තු අප්‍රේල් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව මාස දෙකක් තුළ දෙවැනි සමාලෝචනය අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. After that.